මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්කවාලේ සුවත්‍රා ගච්චන්තු දේවතා සද්දම්මන් මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දහම්මස් සවන කාලෝ අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා නමු තස්ස භගවතු වරතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතුූ සම්මා සම්බුද්දස්ස නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. පව අප හෑම කෙනෙක්ම තම තමන්ගේ අධ්‍යාත්මය පරිසංකරගන්න මහන්සි වෙන්න ඕන ධර්ම විහරණය කට එකතු වෙන්න ඕන. මොකද තමා තුළ ගොඩනගෙන ධර්ම විහරණය තමයි තමංව පරිසං කරලා දෙන්නේ. යම්කිෙනෙක් අදදකින අධදැකීම තුළ තමන්ගේ වසන්ගේ පවත්වන්න මේ පවතින තත්ත්වය උත්සහ කරනවානං ඒ අදදකින ලෝකයේ තුළ රාගේ පවත්වන්න උත්සහ කරනවා නං. කාම අරමුණු ඔස්සේම තමන්ගේ චින්තන රටාව වර්තමානී තුළ පවත්වන්න උත්සහ කරනවා නං. ද්වේශේ පදනම් කරගනම යාගේ හැසිරීම් රටාව විකාශනය වෙලා තියෙන වනං සිහි මුලාවෙන් එයා වර්තමානයේ ලෝකයේ පරිහරණය කරනවා නං නුවනින් තොරව ඒ ශ්‍රාවකයා තුළ පවතින ස්වභාවය මේ ලෝකය සාමාන්‍ය ස්වභාවි විදිට සලකන්න පුළුවන්. එක සාමාන්‍ය ස්වභාවි විදියට. හැබැයි බුදුරජාන් සිගේ ශ්‍රාවකයගේ තත්ත්වය අසාමාන්‍ය ස්වභාවයක් විදිහට දකිින් ලෝන. හේතුව මේ පවතින තත්ත්වය තුළ ගොඩනැගී තියෙන අසාමාන්‍ය භාවය තේරුම් කරල දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ උණහන්සේ පහළ වනේ මේ පවතින තත්වය අතිශේ සාමාන්‍ය තත්වයන් නිවී මේ පවතින තත්වේ බොහොම අසාමාන්‍ය තත්ත්වයක් එතුර මේ අසාමාන්‍ය තත්ත්වයක් අපි සාමාන්‍ය තත්ත්වයක් ැටියට පිළිියරගෙනඉන්නවා මේ සාමාන්‍ය තත්ත්වය ගැත් අසාමාන්‍ය තත්ත්වයක්ත් අපි දන්නේ නැතිකම නිසා. ැ මති්‍යයා දෘෂ්ටියත් සම්මාධිට්ියත් දන්න ඇතිකම නිසාම මිත්‍යාකාරනාටිකක් සම්මාාවෙන් පිළිියරගෙන නොච්චර යෝක තමයි ඔොම දැ කි්වේ. එතකට දැන් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදියට අවදහන මේ වැටෙන් එපා කියලා. එකඇේ යම්ශ්‍රාවකයෙක් තුළ තමන් පරිහරණය කරන තත්ත්වය තුළ මේ පවතින තත්ත්වය තමන්ගේ තමන්ගේ තත්ත්වය හැටියට ආරෝපනය කරගන්න උත්සාහ කලොත් ඒ උත්සාහ කරන ශ්‍රාවකයාට ඒ පිළිබඳව මේ මේ වර්තමාන පවතින තත්වය ගැන සහ මේ ඔබ නැතිලා න්න තැනගැන අවබෝධයක් නැකි නිගෙනෙන් පේ දෙ අපි දෙද පව්ගි කාලි ඒවගේ සාවද්‍යතා නිවද්‍යතා නනිමි මම කියන්නේ ඒ චිින්තනය කොහොම එකක්ද කියලා කියන්න එම උත්සසාහරන අපේ ජීවිතය අන්න එහෙම අන්දමන්ද වෙච්ච ලොකූවුල් වෙච්ච තැනකාපි ඉන්නේ. ඉතිං ඒ ගත වන ජීවිතය තුළ බුදුරජාසගේ ධරමය අපට අනුසාසනා කරනවා බොහෝම ලස්සන දේකට මොකක්ද. මේ සිත විශ්වාස කරන්නේ නැතුව යම් ශ්‍රාවකයක් ධරමී විශ්වාස කරන තැනකටාවත් ඳු විශවාසරන ශ්‍රාවකයගේ ස්වභාවයක්ත් හිත විශ්වාස කරග නිස්සරහටයන ශ්‍රාවකීක ස්වභාවයත් එක දෙපැත්තක් ඒ දෙන්න දෙපැත්තට යන්නේ එතකොට මේ ලෝකට එකතු වෙච්ච ධරමයට එකතු නොවිච්ච පුද්ගලයා සමහරවිට බෞද්ධ කෙනෙක බෞද්ධ දිට පෙනීන්නේ එක බෞද්ධ ලේබල් එක යට තේ තමයි යාගේ කතාව තියෙන්නේ උත්පත්ති බෞද්ධකමක් වෙන්න පුළුවන් හැබැයි ඒ පවතින තත්වය තුළ තමන්ට නිසි ආකාරයක වැටහීමක් අවබෝධයක් නැති වුණට පස්සේ ධරමී ලේබල් එක යටතේ ඉඳමින් ධරමය තමන්ගේ ඇතුළට මිශ්්‍ර කරගනිි ිශ්්‍රකර ගනි නැතුව යන ජීවිතය තුළ රාගයෙන්ම වර්තමානී තෙත්කරන ගතියක් තිබ්බොත් වර්තමානි පරිහරණය තත්ත්වය කාම අරමුණු ඔස්සේම වර්තමානයේ එයා තුළ යම් පරිහරණයක් තිබ්බොත්න් දේසයෙන්ම ලෝකයක් එක්ක ගණුදනු කරන ගතියක් තිබ්බොත්න් මි්චාව තුළම කල්පනා කරමින් යන ස්වභාවයක් තිබ්බොත් සිහි මුලාවෙච්ච ශ්‍රහාවකයක් විදිහට නුවනින් තොරව පරිහරණයක් තිබ්බොත්න් එක සාමාන්‍ය ස්වභාවය නිමීණ එබන්දු ස්වභාවයක් තියෙනවා හැබැයි ෞද්ධ. කියන විදියට යා බෞද්ධ ඒ ඒස්වභාවේ බුදුරජාන්යයා ඒ එක දැනක වතක් කලා මේ සුහොන් පෙනෙල්ලක් දෙැත් දෙපැත්ති ගිනිගන්න මැදා අසූචි තැවරුණ සොහොනි දාපු සොහොන් පෙනෙල්ලක් වගේ කියල එක ඒජීවිතේ කැන බෞද්ධ කම යට දෙත්තින්නවා බෞද්ධ කියලත් එයා කියනවා බෞද්ධ චිින්තනයට අදාළ වර්තමානයේ පරිහරණය ස්වභාවයක් ඇත්තෙත් නෑ. වර්තමානය පරිහරණයේ බෞද්ධ ස්වභාවයක් ඇත්තෙත් නෑ. කාම අරමුණුත් එක්කමයි ගනුදෙනුව. රාගයෙන් මයි ජීවිතයත් එෙත්තලා තියෙන්නේ. දේශ සහිතමයි ලෝකත් එක පැටලෙන්නේ. එයාගේ කල්පනාව ඉතාම ප්‍රාථමිකයි. සිහි මුලාවුනු ශ්‍රාවකයෙක් විදියට තමයි ආයතනයන් පරිහරණය කරන්නේ. නුවනින් තොරවයි විමසන්නේ ඒ එබන්ඳ ස්වභාවයක් තියෙනවා නම් ඒක ඇැයි ඒස්වභාවේ තිබ්බටය ඉන්නේ බෞද්ධ ලේබල්ල එක යටතේ. එතොට ඒක හරියට සොහොනිී ගිහින්දාපු සොහොන් පෙනෙල්ලක් වගේ දෙපැත්තෙන්ම ඇවිලෙනවා. මැදා අසූචිත ඇවිල්ලා තියෙන්නේ. සොහොන කොහොමත් අසුචි තියෙන තැනක්න සොහොන් පෙනෙල් දෙපැත්තෙන්ම ඇවිලෙනවා එතකොටදැන් සොහොන් සොහොනි ින්නටහුවෙච්ච සුහො පෙනැල්ල දෙපැත්ම ඇවිලිෙනවා අර මලමිනිී අසූචි අපවිත්‍ර දේවලුත් ඒකේ තැවරිලා තිය නොමැද ඒක මිනිහිෙක් දරට ගන්නත් නෑ ඒවගේම ඒක කැලේට අයිතිත් නෑ එක වනේට අයිතිත් නෑ එක ගමට අයිතිත් නෑ අන්න ඒවගේ පින්වත්න යා තුළ එයා කොහෙට වැටයිදි කළ හිතාගණ්ඩුවත් බෑ එහම සොහො පෙනෙල්ක් කෙලට අයිතිත් නය ගමට අයිතිත් නෑ මිනිසු දරටගන්න නිත්නෑ මිනිසු ප්‍රයෝජනයට ගන්න නිත් නෑ ඒ බඳු සොහොන් පෙනෙලා අන්න ඒ වගේ සොහොන් පෙනෙලි තමයි ලංකාවේ දැන්දැන් වැඩියෙන් ඉන්මත් සොහොන් පෙනලි ගොඩක් ඉන්නේ ඉති ඒ නිසා එහෙම සොහොන් පෙනල්ල ගොඩාක් ඉන්න තැනක මේ අවබෝධය කියන ස්වභාවේ අවබෝධය කියන තත්ත්වය තමා තුළ ගොඩ නගා ගැනීම පිණිස කුසලතාවයක් ඇති ශ්‍රාවකයෙක් විදියට ඔබට ඉතාම කරුණාවෙන් මම යෝජනා කරන්නේ එහෙම සොහොන් පෙනෙල්ලක්නං වෙඩ එපාමයි. සොහොන් පෙනල්ලක්නං වඩිපා කවදාවත්. පින්වත්නී උපතින් ලැිච්ච බෞද්ධ උරුමය තුළ ධර්ම විහරණයට එකතු වෙන්න. ධර්මවිහරණයට එකතු වෙලා ප්‍රසස්ත චින්තනයක් තමා තුළ ගොඩ නගා ගන්න. ප්‍රසස්ත චින්තනයන් ඒ ප්‍රසස්ත චින්තනයක් ගොඩ නගා ගැනීම අපට විශාල අනුග්‍රහයක් විශාල යහපතක් එත ඔේ විශාල අනුග්‍රහය පැත්තට ඔබ ඉතාම කරුණාවෙන් එකතුවිය යුතුයි. දැන් අද මේ උුතුම් ධර්මදේශනාව සඳහා බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව දායිකත්තේ දරන පින්නතුන් මාතෘුකාක් හැටියට මතු කරල තියෙන්නේ ධම්ම විහාරී සූත්‍රයෙන් දේශනාව කරන්න කියලා. ධම්ම විහාරී නමින් සූත්‍ර කීපයක් තියෙනෝ. ධම්ම විහාරයේ සූත්‍රය බොහොම ලස්සන දේශනාවක්. ධම්ම විහාරී භික්‍ෂුව ගැන හිමත් නැත්තන් දරමී දියුණු කරන කෙනා ගැන වදාළ දේශනාවක්. රඒ දමවිහාරී සූත්‍රය ඇසුරින් සත්‍යාවබෝධය කර ගැනීම පිළිබඳ ධර්ම දේශනාවක් කරන්න කියලයි මාතෘකාව තියෙන්නේ මොකක්දමී ධම්ම විහාරී භහාවය කියලා කියන්නේ කියන එකට දුන්න බොහෝම ලස්සන අර්ථයක් තමයි මෙතන තියෙන්නේ. ඒකාලේ අපගේ බුදුරජාන් වස වැඩහිටියේ සැවැත්නුවර ජේතවනාරාමේ එක්තරා භික්ෂුවක් භාගදු වහන්ස ළඟට පැමිණුුණ. බුදුරජාණසළඟට පැමිණිලා බදුරජාණන් වහන්සේට බොහෝම සකසා වන්දනා කළ. වන්දනා කරලා ඒස්වාමීන් වහන්ස එක පැත්තකින් වාඩිියුණ. එක පැත්තකින් වාඩිුන ඒ ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේට මෙන්න මෙහෙම පැවසවා මෙන්න මෙහෙම කිව්වා. ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස ධම්මවිහාරී ධම්ම විහාරී කියලා කතාවක් තියෙනවා. ොකක්ද ස්වාමීණී මේ ධම්ම විහාරී භාවය කියලා විමසා සිටිය මොකක්ද ස්වාමිනි මේ ධම්ම විහාරී භාවය කියලා ඒ ස්වාමිනාාන්සේ බුදුරජාන් වහන්සිකින් විමසා සිටියා මෙන මේ කාරණය අහගන්න තමයි මං මේ තිකක් දුර බැහැරඉඳලා තතාගතයන් වහන්සේව හොයාගෙනම වැඩම කළේ එත බුදුරජාන්සේ වදාළ උත්තරේ තමයි මේ ධම්ම විහාරී සූත්‍රයේ තියෙන්න්නේ ික්කවේ බික්කූ දම්මි පරියාපුනාති පින්නත් භික්ෂුව භික්ෂධරමී ඉගෙන ගන්නවා. දම්මං පරියාපුනාති. ධර්ම භික්ෂුව ඉගෙන ගන්නවා. කොහොම දිගන ගන්නේ සුත්තගෙය වෙයියා කරන ගාතා උදානී ඉතිවුත්තක ජාතක අබ්බූත දම්ම වේ දල්හ. සෝතායන් ධම්ම පරිියත්්‍යයා දිස්වා අතිනාමේති රිංචති පටිසල්ලානං නානුයුන්ජති අජ්ජත්තං චේතෝ සමතන් අයං උච්චති බික්කු පරිියත්ත කුසලෝ නෝ ධම්ම විහාරී භික්‍ෂුව යම් කෙනෙක් ධරමී ඉගෙන ගන්නවා. ගන්න කොහොමද දම්ම පරිාපනාති සුත්තගය වෙයා කරන ගාථ උදානීති උත්තක ජාතක අබ්බූත දම්ම වේදල්ල. සෝතායන් දම්ම පරිත්තියා දිවසං. එතු මේ නමේට කියනවාි නබ අංග ශාස්තෘු ශාසනය කියලා. සූත්‍ර ගාතා ව්‍යකරන පසි උදාන, ඉති උත්තක ජාතකයි ගැන පරණක් සිද්ධි අබ්ූත තම මිබුද්ධ ශාසනය මත පවතින අත්්භූත දේවල් වේ දල්ල එතකොට ප්‍රශ්න උත්තර මේ විදියට ධරමී ඉගෙන ගන්නවා ධර්මී ඉගෙන ගන්නවා තොර ධර්මී මේ විදියට නවාංග ශාස්තෘ ශාසනය හරහා ධර්මී ඉගෙන ගන්නවා සෝතායන් දම්ම පරිියත්තියන් දිවසං. මේ විදියට පින්වත්නී පර්්‍යාප්ති ධරමය යට පරිාප්ති මේකන පරිාපතිය. පරිාප්ති ධරමය ය හොඳට ඉගෙන ගන්නවා. හැබැයි එහෙම පරිියාප්ති ධර්මයා ධරමය හොඳට ඉගෙන ගත්තට රිංචති පටිසල්ලානං නානු යුංජති අත්්්‍යත්තන්, තෝ සමතන් අයන් උච්චති බික්කු පරිියත්ති බහුලෝ නෝදම්ම විහාරි හැබැයි මහනිනි ඒ විදියට හොඳට පරිාප්ති ධර්මයා හොඳට ඉගෙන ගත්තට එයා පරිාප්ති ධර්මය බහුලවවාසය කරන කෙනෙක්. හැබැයි ආර්ථය ප්‍රඥාවං විමසන කෙනෙක් නෙම සුත්‍රගේ සූත්‍ර ගාතා ව්‍යාකරන උදාන ඉතිවුත්තක, ජාතක අත්භූත ධම්ම වේ දල්ල මේ විදියට අහුදට ධර්ම ඉගෙන ගන්නවා. හැබැයි ධර්ම ආර්ථය ප්‍රඥාවෙන් දකින කෙනෙක් නෙමේ. ප්‍ර්ඥාවෙන් දකින කෙනෙක් නෙමේ අන්න එයා එයාට කිය නොමොකක්ද පරිියත්ත බහුලෝ පරි්‍යාප්තිය බහුල කෙනා කියලා කියනවා. එයා ධම්ම විහාරි වෙන්නේ නෑ මොකද මේ ධම්ම විහාරී තමයි පින්ත්නී ධම්ම විහාරී භාවය තමයි, එයා ක්‍රමාණු කෝලව ක්‍රමාණු කෝලව නිවන පැත්තට එකතු වෙන්නේ ධම්ම විහාරී භාවය එතොට එනම් පරිියප්ති බහුල භාවය එච්චර වැදගත් දෙයක් නෙමේ පරිියාප්ති බහුල භාවය කුසලතා සහිත කෙනෙකුට මතු වෙන දෙයක් මතක ශක්තිය තියෙනවනන් සසර ධර්මය දියුණු ධර්මය අහල රුද්ධ තියෙනවානම් පොත්පත් තිනවානන් හොඳ ගුරු ඇසුරක් ලැබලා තියෙනවානන් දධමය හොන්ත ගෙන ගන්න පුළුව කියනම් ගද පරියත්ත බහුලෝ කියලා ඒකට පරිාපති බහුල විහරණය කියලා. හැබැයි පරිාප්ති බහුල විහරණය කියලා කියන්නේ ධම්ම විහාරී භාවේ නමි. පර්‍යාප්ත බහුල භාවකක් ධම්ම විහාරරි භාවය තව එකක්. පරිියාප්ි බහුල කෙනෙක්න්න පුළන් ය දම්ම විහාර නෑ ත දම්ම හාරී භාවයක ඇත යම් කෙනෙක්කින් පරිියාපති බහුලායි හැබැයි ඒ ධරමිය අර්ථ ප්‍රඥාවෙන් දකින්නේෑ. දකින්නේ අරතේ ප්‍රඥාවන් දකිින්ඩිපැ ඉගෙන ගන්න ලුවන් බුද්ධිම් බුද්ධිය තියෙන මිනිහෙකුට ප්‍රඥ්ඥාවෙන් දකිින් ඩෝනී ධරමී. තු ප්‍රඥාවෙන් දකිනකොට චතුරාරි සත්‍යය අනිත් යදු කනාාත්සයනුත් තමතමාගේ අභ්‍යන්තරය තුළ වැටහීම් සහිත භාවයක් ඇතිවෙන්නේ ප්‍ර්ඥාවෙන් මේ ධර්මී දැක්කොත් විතරයි හෙනන් එක පුද්ගලයකින්වා ප්ඥත්ති බහුලෝ විහරති පර්්‍යාප්තිය බහුල භාවය එක ධම්ම විහාරි භාවය නමී සමටයා හුත්තටම ත්‍රපිටකේ දන්නවා ත්‍රිපිටගේ හුත්තටම කියවලා ඒ ධර්මී ගැන විශාල අවබෝධයක් තියෙනවා විස්ධර්මය ගැන තේරුම් කරන්නත් පුළුවන් ඇති නමුත්තර ප්‍රඥාවන් දකින්න ඕන දේ ප්‍රඥ්ඥාවෙන් දකිින් ඉන්න හැ. ්‍රඥාාව දින් දන්නේ නැත්තන් කොයිතරන් ධර්ම ැන ගත් දැක් නෑ ධම ැනගන්න එක වටිනවා මකදයාට ධර්මී අවශ්‍යවශ්‍ය තැන පාවි්චි කරන්න පුුවන් නමුත් එතනතියන්නේ ධම්ම විහාරී ධම්ම විහාරී භාවයක් නෙමේ පරයප්ත බහුල භාවයක්. පුුණචපරම් භික්කවේ බික්කූ යතා සුතං යතා පරියත්තං දම්මං විත්තාරේන පරේසං දේසේති සෝතායන් ධම්ම ප්ඥත්තියා දිවසං අතිනාමේති රිංචති පටිසල්ලානං නානු යුන්ජති අජ්්‍යත්තං චේතෝ සමතන් අයන් උච්චති භික්කවේ බික්කු ප්ඥති බහුලෝ නෝ දම්ම විහාරී ප්ඥත්ත බහුලෝ නෝ දම්ම විහාරී තවත් බුද්ධ ශ්‍රාවකයකින්වා කියනවා එයා හොදට අර ධරමි ඉගෙන ගන්නවා තු ඉගෙනගත්ත ධරමී විස්තර වසින් අනිත්තායට දශනා කරඩත් දන්නවා පරේසං දේශේති සෝතායන් ධම්ම ප්ඥත්තියා ධර්මී විස්තර වශයෙන් දේශනා කරන්නත් දන්නවා ඒ ධරමී ඔබෙහි ඇති ධර්මාර්ථෙහි අර්ථ ප්‍රඥාවන් දකින්නේ ඒැන බන දන්නවා දේශනත් කරනවා එහෙම දේශනා කලාට යා ප්‍රඥාවන් දකින්නේ නෑ ද න්නන්නේ න කොට හම දකින්නේ නැතන් ඒත් ධර්මාසනය ඉදලව යාට ස්වානන් වන්නවත් සකුන්දාාගම වුවත් බෑ. එතකොට එ ඒස්වභාවය රංචති පටිසල්ලානන් නානු යුන්ජති අජ්්‍යත්තන් චේතෝ සමතන් අයන් උච්චති බික්කවේ බික්කූ ප්ඥති බහුලෝ එයාට කියල කියන්නේ එය ඒ පුද්ගලයාට කියල කියන්නේ උපින්නත්න ඒ පුද්ගල යට කියන්නේ සංඥප්ති බහුල ශ්‍රාවකයා කියලයි සංඥප්ති බහුල ශ්‍රාවකයා කියලයි අයට කියන්න. එයාරයට වඩ හොඩයි යා ධරමේ හුන් ටිග ගැති නො සුත්තගයිය වේයා කර ති උතා උදාන මේ අද්භූත දම්ම වේදල් දව සිංහොඳ ිගෙන තියෙනවා ඉගෙනගා අනිත්තායටත් විස්තර වසයනු දේශනා කරනවා විස්තර වසේනු තේ බුදුරජනසගේ මූලික බුද්ධ වචනයට අනුවම දේශනා කරනවා හැබැයි ඒකත් දම්ම විහාරීභාවේ නිමි නෙ කියන පල න න කියන හාමුදුරුවකනකු ම්ම හරි වන්න බැරිදිදන පුලුවන්.ය දම්ම විහාරී භාවයට අදාලටික සම්පෝර්ණ වෙන හැටියට තමයි අපි ධරමී කතා කරන්න ඕොන එක මගේ ඇතුළෙත් වෙෝන දෙයක් ඇතුත් නොනේ ඒ ඇතුලේක උොත් එෙම බණ කියම ඔන්න ෝවාන් වන්නත් පුුවන් රහත්න්නත් පුලුවන්. පුනජපරම් භික්කවේ බික්කූ, යතා සුතං යතා පරිත්තන් දම්මං බිත්තාරේන. සඥාය කරෝති සෝතෙහි අජ්්‍යායේන දිවසං අතිනාමේති ලංචති පටිසල්ලා නං එවගේ භික්ෂුවක් ඉන්නවා හොදර ධර්මයා හනවා. ඒ ධර්මී ඉගරගෙන විස්තර වසින් සජ්්‍යායනා කරන්න දක්සයි. විස්තර වසින් සජ්ජායනා කරන්න දක්සයි. හැබැයිම විස්තර වසින් දේශනා කළත් ධර්මය ඉගන ගත්තත් ධර්ම සජ්්‍යායනා කළත් ඒ ධරමය නානු යුන්්ජත අජ්්‍යත්තං චේතෝ සමතන් අර්ථය ප්‍රඥ්ඥාාවෙන් දකින්නෑ. එරමික බොහ වැදගත්ම දේ තමයි මේ අර්ථයේ ප්‍රශ්ඥාවෙන්ම දැකින ප්‍ර්ඥාවෙන් දකින එක. එතකොට ඒ භික්‍ෂුව හඳුන්වන්නේ පින්වත්නී. සජ්්‍යාය බහුලෝ විහරත් ඒ භික්‍ෂ හඳුන්න නෙමිකදද සජ්ජායනා බහුල කෙනා කියෙයි ය හඳුන්වන්නේ සජ්ජායනා බහුල විහරණයක් තම යාට තියෙ ද එයාත් ධක්ම විහාරි වෙන්නේ නෑ එත් දම්ම විහාරි වෙන්නේ නෑ එතුට ධම්ම විහාරී ශ්‍රාාවකයාව බොහෝම පරිස්සමෙන් අපි ලිහාගන්න වශ්‍යයි. ඟට බදුරජන්ස මතක් කරනවා පුුණච පරාම් භික්වේ බික්ු යතාා සුතන් යතා පරිිය අත්තන් දම්මං චේතසා අනුයුත්තක්කේහි අනුවිචාරේති මනසානු පෙක්කති. සෝතෙහි දම්ම විතක්කේහි දිවසං අතිනාමේති තවන් භික්ෂුවක්කින්නවා යහොඳට ධර්මය අහනවා මුළු ඉන්ද්‍රී අදදකම් සියල්ලම ධර්මය පැත්තටම යොමු කරගන බෝහම සිහියෙන් නුවනින් යුතුව හොදට ධර්මය අහනවා ඒ ඉගනගත්ත ධරමය සිතින්ම අනුවිතර්කත් කරන. සිතින්ම එහෙම වෙනවනම් මෙහම වෙන්නේ කොහොමද මෙහෙම වෙනවනන් එහෙම වෙන්නේ කොහොමද කියලා තමන්ගේ හිතින්ම අනුවිතර්ක යොදවමින් නැවත නැවත විචාර විචාරත් බලනවා හොදට විස විමස විචාර විචාරත් බලනවා දම්මන් චේතසා අනු විතක්කේති අනු විචාරේති, මනසානු පෙක්කති. හොඳට ඒ ධරමය පින්වත්නී. මනසිං විචාර විචාර බලනවා. මනසිං විමස විමස බලනවා නැවත නැවත විචාරණවා. මනසිං විමසනවා අුවිතර්ක කරනවා. එක අනුකොටස් පිළිබඳ එහමනම් මෙහෙමයි මෙහෙමනං එහෙමයි. ඉස්සල්ල උන කතාවයි මේ කතාවයි කොහොමද අන්තර් සම්බන්ධය කියලා. මූලික බුදුරජාණන් වහන්ස වදාළ අර චතුාර්ි සත්‍යය ධර්රමය පිළිබඳ අනුවිතර්ක විචාර විමස විමස බල නොමනසින් විමසනවා. හැබැයි පින්වත්න ඒ විතර්ක කරන ධරමයන්ගෙන් ඔබ්බට. විතර්කරන සෝතයහි දම්ම විතක්කේහි දිවසං අතිනාමීතිී, ලංචති පටිසල්ලානං නානු යුංජති අජ්්‍යත්තං, චේතෝ සමතන් අයන් උච්චති භික්කවේ බික්කු, විතක්ක බහුලෝ නෝ දම්ම විහාරි. එතකොට එයා එයා ඒ විදියට බැලුවට අර්ථ ප්‍ර්ඥාවෙන් දැනගත්තට අර්ථ ප්‍රඥාවෙන් තේරුම්ගත්තට එබඳුශ්‍රාවක එක් තුළ, ඒ විදියට විතර්ක කරලා විචාර කරලා මනසින් විමස විමසා බැලුවට එබඳු ස්වභාවයක් තුළ එයා අර්ථය ප්‍රඥාවෙන් දන්නේ නෑ අර්ථය ප්‍රඥ්ඥාවන් දන්නේ නෑ අර්ත ප්‍රඥ්ඥාවන් දකින්නේ නෑ ඒ භික්‍ෂුව කියන්නේ ඒ භික්ෂුව හඳුන් අනිකෝමද ඒ භික්‍ෂුව හඳුන්වන්නේ පින්වත්න විතක්ක බහුලු විතර්ක බහුල කෙනා හැටියටයි. නෝ දම්ම හාරි ධර්ම විහාරී ශ්‍රාවකයා හැටියට නිමේ. එද එෙන ධර්ම විහාරී භාවය කියන එක සම්පූරණින් තමා තුළ අවදිවෙච්ච ප්‍රඥාව මතම ගොඩනගෙන ස්වභාවයක්.ැන් ධම්ම විහාරි භාවේ ප්‍රඥාව තියෙන ශ්‍රාවකයෙක් තුළමයි ගොඩනගෙන්න්නේ භික්කවේ බික්කු දම්මං පරියාපුනාත සුත්තගේය වෙයා කර ාතා උදදානනිති උත්ත ජාතක අබ්ූත දම්ම වේදල්හ සෝතායන් දම්ම පරි අත්්‍යාන දිවසං අතිනාමීති නාපි රිංචති පටිසල්ලානං අනුයුංජති අජ්‍යත්තං චේතෝ සමත ඒවන්කෝ භික්කවේ බික්කු දම්ම විහාරි होती වත් මහණනි ික්ෂුවක්කින්න්නවා උන්ට ධරම ඉගෙන ගන්නවා අ සුත්තගේය වෙේයා කර නිති උත්තකවේ දල්ලව යාදදි වස ඉගන ගන්නවා ඉගන ගන පින්වත්න ඒ පර්්‍යාප්තිය ධරමින් ඔබ්බට ඉගනගත්ත දරමින් ඔබ්බට ගිහින් ධරම අර්ථ ප්‍රඥාවෙන් දකිනවා ධර්ම අර්ථ ප්‍ර්ඥාවෙන් දකිනවා එතකුට සමර්ට එයා එයා බණ කියන කෙනෙකුත් නෙමේ සධ්‍යායනා කරන කෙනෙකුත් නෙමී සධජායනනා බහුලෝ විහරණයකුත් නෑ. පඥති බහුලෝ විහරණයකුත් නෑ පඥත්ති බහුලෝ විහරණයකුත් නෑ එතකොට පරිත් බහුල විරන තින පරිියපති බහුල වවෙන්න ව නැත් අම්මකුත් කරන්න බැහඳ දරමීෙන ගන්නුවන. ඒ පරිියාප්ති බහුල විහරණය විතර යෝන ඔබයි ඕ විතරයි ඕන දම්ම විහාරිභාවයට පරරිියාපති බහුල භවයක් තියන එකකනි බුදුරජනසු මතක්කල ඉද බික්වේ බික්කු දම්ම පරිියාපුණනාති ඒ ස්්‍රාවකයා හුත්තට ධර්මී ඉගන ගන්නවා ධර්මි ඉගෙන ගන්නවා එතුඩේ ධර්මි ඉගෙනගන පරිාප ධර්මි ඉගෙනගන පර්‍යාප්ති බහුල භාවය තියෙනවා හැබැයි යාට ප්ඥත්ති බහුලෝ භාවයකුත් නේ ඒක යනි පින්වත්නී අර ධර්මි යගන්න අනගාතියක් එයාට හිම ඇත්තෙත්නේ ඒවගේම ඒ ශ්‍රාවකයාට පින්නත් නි සජායනා බවුලම යානිකම් පිරිත් කිය කියිය කොයි වෙලාවෙත් බෝ මලුවට වෙලා හෙමත් ඇත්තම් මිනිස් එකතු කරර එක තැන්වලයට ගිහින් එකක ගාතා කාී බුද්ධ හය සධජාන ඒමකක්ත් ඇත්තෙත් නෑ ඒවා ඒවා සමට යාතියෙන්න්නත් පුළුවන් උතිබෙන්නත් පුළුවන් ඒවගේම තමයි පින්වත්නී යාට දරම විගෙන ගත්ත ධර්මී නැවත නැවත විතර්කරන ගතියකුත් ැතිවෙන්න පුළුව නඇවතනත චාර විා බල නසින් මස මස ාලන ගතයකුත් නතිවන්න ලුවන්. විතර්ක කරන ධර්මින් ඔබ්බට ඇති ධර්මී අර්ථ ප්‍රඥාවෙන් නොදන්න තැනක අනුවිතර්ක සහ විචාර මනසින් විමස විමසා බලනික විතරක් තිබ්ා කියලෙ එක මහාහලුකු යහපතක් නෙමයි. එතකොට ඒ මොකක්වන් නැතිවෙන්න පුළුවන්. හැබැයි ඒ ශ්‍රාවක්‍යහුත්තට දුරජාන්සගේ ධර්ම ගගන, සත්පුරුෂයක කර හරි පොතපතතින් හරි හොඳට දරමිය ඉගනගන. හොඳට ඒ ධරමී ඉගනගෙන පින්වත්න ඒ ධරමී ඉග ධරමින් ඔබබට ඇති ධරමිහි අර්ථ ඉගනගත්ත ධරමී අර්ථය ප්‍රඥාාවින්ම දනගන්නවා ප්‍රඥාවින් දැනගන්නවා. අන්නේ ප්‍රඥ්ඥාවන් දැනගන්න වන අන්න ඒ භික්‍ෂුවට ඒ ගිහි අට ඒ බුද්දශ්්‍රාවකයට තමයි ධම්ම විහාරයේ කියල කියන්නේ රි කියනමකද ධම්ම විහාරී භාවේ කියලා ධම්ම විහාරී භාවේ කියලා එතකට දැන් ධම්ම විහාරී භාවය කියන්නේ සම්පූර්ණයම ධර්මය කවදාහරි ඉගන ගන අවසාන් විච්චකාලෙකයේ පුද්ගලයා තුළ උද්ගත වන තත්ත්වයක් නෙමේ ධම්ම විහාරී භාවය කියන්නේ ධම්ම විහාරී භාවය කියල කියන්නේ පිවත්නී ඒ ගනගත්ත ධරමය තම තමන්ගේ ජීවිතය ප්‍රඥාවෙන් ඇතුළේ විමසමින් යථාභූතඥානයේ ගොඩනගා ගැනීම පිණිස කුසලතා සහිත භාවයක් ගොඩ නගා ගන්නවා. ඒ නම් මෙතන දැම්මීම වැදගත්නය නිමී කියන් ඒක කියන්නේ පින්නත්නී පරිියත්ත බහුලෝ භාවය අවශ්‍යමයි අවබෝධය පිණස ඉනිසා අපට ධර්මී හොඳටිගෙන ගන්න වෙනවා. බැයි පන්නවත් නමේ දේශනාවට අනුවනේ ප්ඥත්ති බහු ලෝභාවය අවශ්‍යයි කියනෑ. ප්ඥති බවුලෝභාවය කියන්නේ පත්ති බහු ෝභාවය කියනයට බණ කියන එක ඒ ච්චර වැදගත්දයක් නෙමේ බණ කිව්වා කියෙක කිසි ප්‍රශ්නය නෑ බණ කියනෙ ච්චර වැදගත්දයෙකුත් නෙමේ එතොට ඒක දම්ම විහාරී භාවයට සම්බන්ධ නෑ ඒවගේම තමයි පින්වත්නී සජ්ජායනා බහුල භාවයක් ධම්ම විහාරි භාවට සම්බන්ධනය සජ්ජායනා කලත්්‍යකයි නොකලත්තකයි. ඒවගේම තමයි ඉඩ පස්සේ මෙතන පැහැදිලි කලාමකක්ද විතක්ක බහුලෝ විහරති විතර්ක බහුලභාව ධම්ම විහාරිභාවයට අදාල නෑ. එක ඇන හොද රිගන ගත්ත ධර්මී සිතින් විතර්ක කරනවා තර්ක කරනවා මතවාද සංවාධ විසං දැන් කියනනි ර්ක මතමක ගඩුණනැගෙනි කළලනෑ. තාර්ක අනුවිතාර්ක ැවත නැවත විචාර ලබලනවා මනසින් විමසනවා ඒ මතේ ක්ඩනී කරන්න කොහොමද ධර්මී මතයක් ගන්න කියල බලනවා. ති බොහෝම අභ්‍යන්ත්‍ර යුද්ධයක්කයාට තියන ධර්මය සම්බන්ධව. එතකට ඒ ස්භාවය අපි හැඳින්වේ මකද පන්නාත් මොනදියටටද ඒ ස්භාවය බුදුරජාන්සේ අපට පෙන්ා දුන්නේ එබන්ධු ශ්‍රභාවේ විතක්ක බහුලෝවියරණේ ඒකත් ධර්මීයට අවශ්‍යනෑ විතර්ක බෞලෝවියරණයක් අවශ්‍යනෑ. ැයිරිත්ත හුලෝ විහරණය අශ්‍යයි මොකො දුණ කළ යුතු ධර්මය පිළිබඳ ඔබෝධයක් තිෙන් ඕොඩන එතකොට එහෙමන් හොදට හොඳදට අපට තියෙන පරිත්ත බහුලෝ විහර මීරි ක්කොම කරන්න පිට වෙලාවකුස්නේ පරිියත්ත බහුලෝ විහරණයත් පයත්ති බහුලෝ විහරණයත් සජ්්‍යහයනා බහුලෝ විහරණයත් ඊට පස්සේ පින්වත්නී විතක්ක බහුලෝ විහරණයත් ඔක්කෝම ඇතිකරගෙන පිළිවලින් දම්ම විහාරී භාවයක් කිය ඔක්කොම හදාගන්න අපිට වෙලාවකුත්නය අපට ඒකට අදාළ කාලයක් පවෙලාවී නෑ අපි පවතින්නේ බොහොම අවධානමකසාහ බොහෝම වේගෙන් ගලාගෙන යන කාලයක් අපට උදා වෙලාතියෙන්නේ තකොට අපේ ආයුෂ වේගෙන් පිරිහි පිරිහි යන අවස්ථාවකතම අපි නැවතිලා ඉන්නේ වේගෙන් පිරිහි පිරි අන අපේ ආයුෂ. ම වේගේෙන් පිරිහි පිරිහි අපේ ආවෂ්‍ය යනවනන් අප ඉක්මට ඉක්මට දම්ම හාරි භාවේයට එකතුෙන්න්න ඕන ඒ දම්ම විහාරි භාවේයට එකතුීම් පින් සවබයත් ඔබ තුළතියෙන් ඕන එකම එක සුදුසුකමතමයි පරියක්ක්ත බහුලෝ විහරණය හොද්දට ධර්මය අහලා සම්මාධට්්‍යය සුතමය පඥ්ඥා කියන ස්වභාවේ ඔස්සේ ගොඩනගාගන තියාගන්න එක එතකොට සුතමය පඤ්ඥා කියන ස්වභාවේ ගොඩනගාගනඒ බඳු ශ්‍රාවකයෙක් විසින් අනු යුන්ජති අජ්්‍යත්තං චේතෝ සමතන් ඒවංකෝ භික්කවේ බික්කු දම්ම විහාරීහෝති. එතකොට ඒ ධරමීය පින්වත්නි ඒ ශ්‍රාවකයා විසින් අර්ථ ප්‍රඥාවෙන් දැනගන්න අවශ්‍යයි. ඒ ධරමී අර්ථයේ ප්‍රඥාවෙන් දැනගන්නකොට ඒ ප්‍රඥ්ඥාවෙන් දැනගන්න ශ්‍රාවකයෙක් තුළ තමයි අවබෝධය තහවුරු වෙන්නේ කොේ අවබෝද තහරුව ශ්‍රාවකයා දැන් දාාරණයක් විදිට මෙහම හිතන්න තැම් බුදුරජන්සක ධර්මී අප ඉගෙන ගන්නවා මොකක්ද සංස්කාර අනිත්‍යයි සංස්කාර දුකයි සංස්කාර අනාත්මයි එහමී ගෙන ගන්නවා පින්වත් මහනි බොන බුද් දේශනාවවෙතින ඔබලා මොකක්ද හිතන්නේ සංස්කාර නිත්‍යය ස්වභාවයද අනිත්‍ය ස්වභාවයද කොට බුදුරජාන්ේ ස්වාමන්හන්සේලා ගුත්තරයක් කම්බුණ අනිත්‍යම් බන්තිය ඇතුරමගේ උත්තරය වෙන්න වුන තේක බුදුරජාන් අසනය තම ඉන්නවා කියල උපකල්පනය කරගෙන තමන්ගේ ඇතුළින් විමස විමස අරහගත්ත පරි්‍යාප්ති බහුල භාාවය ගොඩ නගාගත්ත දහම් දැනු හසේ තමන්ගේ හිතිං ප්‍රශ්න කරන්නයි තියෙන්නේ. අන්න ප්‍රඥාවන්ත ස්වභාවයා ප්‍රඥ්ඥාවන්ත ශ්‍රාවකයගේ ස්වභභාවය ප්‍රඥාවත ශ්‍රාවකය ස්වා තමන්ගේ ප්‍රශ්න බුදුහර වහන්ඩනයින් ඒ කාලෙ මේ ප්‍රශ්න බදුරජාණ වහන්සේ අපින් විමසා සිටියා එනමුත් අද බුදුරජානසි ජීවමානව නැතිවුණට ධර්මකායිෙන් වැඩ ඉන්නවා ඒ ධර්මී තියෙනවා ඉන්නවා කියල හිතාගෙන තමන්ගෙන් ඇතුළින් විමස විමසා ධර්මගෞරවයේ හදාගෙන පිළිතුරු සපයන්ඩයි අපට තියක ප්‍රඥාවට අයිති කොටසක් ඒ සම්පූර්ණයෙන් ප්‍රඥාවට අයිති කොටසක් ට මන්ගේක වවිීමසනකොට යා ඔබට තින උත්තරයක් ස්වාමිණි සංස්කාර අනිත්‍යයි. පන්නත් මහනිනි යම්පනානිච්චන් දුක්කංවාතං සුකං මාති පින්නවත් මහනනි අනිත්‍ය වෙච්ච සංස්කාර සුකයිද දුකයිද. කියලා ධර්මින් අපිම ප්‍රශ්න කරනවා එතුව අපේ ඇතුළේ විමර්ශනය තුළින් අපි උත්තරයක් කෙනවා දුක්කම් බන්තේ ස්වාමිනි යම්පනානිච්චන්, දුක්කං විපරිනාම දම්මං කල්ලන්නුතන් සමනු පස්සිිතං. පින්නත් මහනිනි යමක් අනත් දුකනං යම් සංස්කාරයක් දුකනම් එබඳු සංස්කාරයක් ඒතන් මම ඒසෝ හමස්මින් ඒසෝමි අත්තාති එබඳු සංස්කාරයක් මම කියලහරි මගේ කියලහරි මගේ ආත්මී කියලහරි මුලාවින් දකිනේක සුදු සුද්ද මුලාවිින් දකි සුදු සුද ඇතුර දැ බදුරජනත් සමයි විමසන්නේ. ර විමසුම ගැනට යම් අදහසක්කෙන්නේ මුගෙන්ද.ඒ විමසුම ගැනට යම් අදහසක්කෙන්නේ පින්වත්න පරි්‍යාප්ත බහුලභාවෙන් දැේ අපි අපි උපල්පනය කරගන්නවා භාගතු වහසින් අප විමසනු කියකිලේ විමසු කුසලතාවය හදාගන්න මූලිකටිටාව හදන පරිියපති බහලබාවවිෙන් අ ධරමය සුත්්‍ර ගය වෙේයාාරනබේදල්ල ඉතිඋුත්තක අබබූතදම්ම මේ විදියට පින්නත්න ගාථාව උදාන මේ විදියටට මතුවෙච්ච ධරමය තමයි හො ගන්න වාම ක්ස මගෙන් පොත්ොලින් එක හොඳට ග ගන්නවාන එතකොටේ පරිියපති බහුල බාවිෙන් අපෙන් විමසනකොට අපට යම් කිසි පරිාප්ති බහල භාවේ නිසා යම් පිළිතුරක් තියවා පිළිතුරක් තියනවා. එතකොටේ පිළිතුර තියෙන නිසාම බුදුරජන් වන්ේ ළඟට කියනවා තස්මාතය භික්කවේන් සික්ි තබන් නිසා මහනිනි ඔබ මෙහෙම හික්මින්ඩ කාට දෙකිව මට කටවන් නිමි ට ුදුරජනස ව දාලා එහනම් පින්වත් මහනි ඔබලා මෙන්න මේ විදියට හික්මෙන්ඩ මේ විදියට හික්මෙන්් කොහොමද හික්මෙන්ඩි වේ යංකිංචි යංකිංචි සංකාරයසු අතීතනාගත පච්චු පන්නන් මේ විදියට හික්මෙන්් මෙ මේ විදියට විමසන්ඩ් ආත්මයක් විදියට ගණ්ඩ නැත්තන් සංස්කාරය කියන මේ ආයතන හයින් අත්දකිනකොට ඒ අත්දකින ලෝකයේ පදනම් කරගෙන අපේ හිතට ගලාගෙන ගලාගෙන සිතුවිලි නිරම්තරයෙන්ම අපේ හිතට ගලාගෙන ගලාගෙන නවා සිතුවිලි එහෙම ගලාගන ගලාගෙන එන සිතුවිලි ගලාගනින් හේතුවකින් හේතු සහිතවයි හිතට සිතුවිලි එන්නේ. එතකොට ඒ සිතුවිලි අනිත්‍යය බවත් දුක බවත්න් විපරිනාම සහිත බවත්න් අනාත්ම බවතන් පර්‍යාප්තිය ස්වභාවයෙන් අපට තේරුම් කරලා දීල තියෙනවා. ඇබැයි තම් ධම්ම විහාරීභාවේ නය නිතවම. ධම්ම විහාරීභාවට අපි එකතුන් නැත්තම් බුදුරජණ වහන්සේ අපේ ආගේ කරන්නෑ. බුදුරජා සපියෝ ප්‍රසංසාාවටලක් කරන්නේ නෑ. ිොහොමරි දම්ම හාරි භාව ගඩනගා ගන්නවා නම් එන්නම මේ දිරි හික්මෙන්්ඩෝන අන ප්‍රඥාවෙන් දැකලා අර මූලෙක බුදුරජනසේ වැදාල දරමය ඔස්සේ තමන්තුල අධ්‍යාත්මික ශික්ෂණයකට ආත්ම දමනයකට එකතු වෙනවා. කොහොමද යම්කිසි ආකාරයක, සංස්කාරයක් ඇද්ද. මොන සංස්කාරද මේ මොහොත තුළ ගොඩනගෙන සංකාරය ොට ගඩනැගෙන සංස්කාර මට ඕන විදියට ඇති වෙනවා නමි. මගේ හිතේ රාගය දේශය මෝහය හේතු සහිතව ඇති වෙනවා. එතකොට රාගදේශමෝහ හේතු සහිතව ඇති වෙනවා. එවට හේතු සලායතනයන්ගේ පහලවීම. සලායතනයන්ගේ පහලවීම පදනම් කරගෙන සංස්කාරයන් මගේ හිත තුළ චිත්තා අභ්‍යන්තරය තුළ සමුදය වෙනවා. සමුදය වෙනවා. එතුන මගේ චිත්තා අභ්‍යන්තරය තුළ සමුදයවන නිසා එහෙම සමුදයවන සංස්කාර ධරමයන් සංස්කාර ධරමයන් මේ වෙෙලාවේ මටෝන විදියට හටගත්තා නිෙමේ මට අවශ්‍යවශ්‍ය විදියට මේවා හටගන්නවා නිමේ මේ සංස්කාර ධරමයන් හට ගන්නේ හේතු ප්‍රත්තියන්ගින්. කොට අනිත්‍යතාවේ දුකා අනාත්මේ විපරිනාමය කියන එක එකට අයිදී සංස්කාරයන්ට ඒ ඒ සංස්කාරයන්ට අයිති ස්වභාවයක් නමුත් මම හිතාගනින්වා සංස්කාර ලෝකේ මගේ තියෙන මෝඩකමට උද්දච්චකමට සහන් නොදන්න කමට මම හිතාගනින්නවා ඒ සංස්කාර ලෝකය මගේ වසගේ පවත්වන්න පුළුවන් කියලා මං එහෙම හිතාගෙනන්නවා නමුත් දැම් බුදුරජාන් වන්සගේ පරිාප්ති ර්ියාප්ති කුසලතාවය දර් මට තේරුම් කරනවා එක මගේ වසගේ නෑ කියලලා හැබැයි ම තවම මගේ ඇතුළට බලල නෑ. ධම්ම විහාරී භාවේ කියන්නේ පින්වත්නී. ඒක ඒත් සංස්කාර ධරමයන් යංකිින්චි සංකාරේසු අතිතනාගත පච්චුපපන්නං අජ්ජත්තංවා, බහිද්දාවා ඕලාරිකංවා සුකුමංවා හීනංවා පනීතංවා. යන්දූරේ සන්තිකේවා සබබ සංකාරේසු නේතන් මම නේසෝ හමස්මිින්, නමීසෝ අත්තාති ඒව මීතන් යථභූතං සම්ම ප්ඥාය දට්ටබං. ඔන්නඔය වා කියයට අර්ථය, අර පර්්‍යාප්ති කුසලතාවේ තුළින් තමංභ විමසනකොට, විමසීව මත තමයි දම්ම විහාරිභාවය මතු වෙන්නේ. උදාහරණයක් මේ කිව්වේ. උදාහරණයක්. තට මේ විදියට තමා තුළ විමස විමසා බලනකොට, අතීත සංස්කාර, අතීතයේ ආයතනයන්ගේ පහළ විමින් ගලපු සිතුවිලී. අතීතයට අතීතයේම නිරුද් වෙලා ගිය යි අනාගතට වෙනෑ. අතීතයේම නිරුද්ධ වෙලා ගියා, අතීතේම අනිත්්‍ය වෙලා ගියා. ඒවා මම නිමි මගේ නිෙමි මගේ ආත්මය නමි ඒ අීතයටම එකතු වුණා. අනාගත සංස්කාර ධර්මයන් පහළ වෙනවා නං. අනාගත සංස්කාර ධර්මීනුත් තනිත්ති වෙලා යනවා. දුකයි අනාත්මයි ඒවා විපරිනාමීයට පත්වනවා ඒවත් මම මගේ මගේ ආත්මේ නමි. මම මගේ මගේ ආත්මේ නමි. එතකොට අනාගත සංස්කාර දැම් ප්‍රාර්ථනා කරන ශ්‍රාවක භාවයක් මතු වෙයිද. තැමිතන අනාගත සංස්කාර ප්‍රාර්ථනා කරන ස්වභාවයක් ඒ ශ්‍රාවකයා තුළ මතු වෙයිද. කවදාවත් මතු වෙන්න ඇයි? අතීත සංස්කකාර ගැනත් තනාගත සංස්කාර ගැනත් ධර්ම පර්්‍යාප්තිය පදනම් කරගෙන ධම්ම විහාරී භාවයක දැන් එකතු වෙලා. ධම්ම විහාරීභාවයෙක් තුළින් තමයි ලෝකය අතහැරෙන් එහමන. ඊට පසේ අජ්‍යත්තං බහිද්දං ඇතුළේ ඇතුළේ සංස්කර්මා තුළ ගොඩනැගෙන සංකකාර මගේ ආර්තනයගේ පහ විමින් ඇති නිතයෝ ම මගේ මගේ ආත්මේ නෙමේ හේතුවකින් හැදි වෙලා තියෙන්නේ. බහිද්ධවා එිය සංස්කාර ධර්මයන් බාහිට සංස්කාර ධරමයන් ඒවා හේතු ප්‍රක්තියන්ගින් ඇති වෙලාතියෙන්නේ ඒවා නිත්‍යයයිඒවා ආත්මයි ඒ මම මගේ මගේ ආත්මි කියලලා ගන්න බෑ. මගේම අරගෙන තියනවා මගේ තියෙන අභවිද්‍යාව පදනම් කරගන. ඊටමස්සේමී ලෝකයේ ඇතිවෙන පින්වත්න සියුම් සංස්කරතින සියුම් සංස්කාර ඒ ඕලාරිකන්නේ රාගේ ඕලාරිකන සියුම් රාගයක් සුම් දේශයක්. මට ටිකක්කේන්තිියයා වගේ කියන්නේ. එක මෝරලාන ඕලාරි සමට ඕලාරිකනන්ගේ වචනය එහන්න කොටම සමට ඇස් දෙකත් රතු වෙලා දාඩිය දාලා හරද ස් පන්දනයීමම වැඩි වෙලා තමාතුළ විශාල විපාර්යාසයක් වෙන නමු ඒ එක එච්චරම ඕලාරිකනෑ ඕලාරික හෝ සියුම් හෝ සංස්කාර ධරමයතුන් පහල වෙනවනන්. ඒ සියලු සංස්කාරයක් හීනංවා පනීතංවා ඒ වගේම තමයි හීනවූ සංස්කාරයන් ස උසස් සංස්කාරයන් දැන් උදාහරණයක් විදිර ගමු ශ්‍රද්ධාව උසස් සංස්කාරයක් හැබැයි ශ්‍රද්ධාව උනත් සංස්කාරයක් බ අවබෝධ කළොත් තම යවබෝධය කර එකතු වෙන්න පුළුවන්. ශ්‍රද්ධ උසස් සස්කා පනීතංවා ප්‍රණීත සංස්කාරයක් එක. එතකොට හීන සංස්කාරයක් නෙමි රාගේ වගේ හීන සංස්කාරයක් නෙමී. පහීන සංස්කරෝ ප්‍රනීත සංස්කාර හෝ අනිත්‍යයි මයි දුකමයි අනාත්ම මයි විපරිනාමී ස්වභහාාවයට මයි අයිති. ති මෙබඳු සංස්කාර ධරමයන් බුදුරජාන් වහන්ස මතක් කරනවා. සබ් සංකාරයේ සුනේතන් මනේ සෝ හමස්මින්න මේ සෝ අත්තාති සියලුම සංස්කර්ධර්මයන් මම වසීෙන් ගණ්ඩ දෙයක් නෑ මගේ වසයෙන් ගණ්ඩ දෙයක් නෑ මගේ ආත්මී කියල ගණ්ඩ දෙයක් නෑ කියලා ප්‍රඥාවෙන් දැන ගන්න ඕන සම්මප ප්ඥායේ දට්ට්බං සම්මප ප්ඥායේ දට්ටබ්බං. එතුොට සම්ම ප්ඥායේ දට්ට බං කියලෙන ප්‍රඥාව දැ ගන්න ඕන අන්න ඔතන තමයි දම්ම විහාරිභාවය උපදින්. එතන තමයි පින්වත්නී ඒ ශ්‍රාවකයා තුළ ධම්ම විහාරී භාවය උපදිින් එ දම්ම විහාරී භාවයට ඉපදුනොත් මොකද වෙන්නේ ධම්ම විහාරී භාවේ උපදින කොටයා දකින්නේ සියලුම සංස්කාර ධරමයන් පීඩහවක් පීඩ නට්ටෝ පීඩාවක් හැටියටයි සියලුම සංස්කාර පීඩාවක් හැටට සංස්කාර ගලනිකම පීඩාවක් හැටියටයි දකින්නේ. සන්ටා පට්ටේ එකඇන්නේත් සියලු සස්කාරයෙන් සකශ්‍යච්ච දෙයක් විදිරිදි ම මගේ මගේ ආත්මය කෙ අහුවෙේ ද සියලූම සංස්කාරයන් සකස් එච්ච දෙයක් විදියට දකිනකොට මම මගේ මගේ ආත්මිකි ලහවුවෙඉන්නේ. සංකතට්ටෝ සකස්සිච්ච දෙයක් විදිටයි දකින්නේ. ඉට පස්ස සන්ටා පට්ටන් ඒයන්නේ මේ සංස්කාර කියන්නේ මාව දවන දෙයක් මොකොද රාගදේශ මොහ තමන්ගේ හිත තුළ ජනිතවීම නිසා ඔබ දැවලි නෙද්ද. පීඩාවට පත් වන නෙද්ද සසර පරිදාහය නැවත නැවත නිර්මාණ උන්නෙද්ද ජීවිතේ පුච්චලදාල නිරේ පිච්චෙන මට්ටමට තමන්ගේ හිත හැදුු නැද්ද. මේ අනාත්ම සංකාර ආත්ම වසයෙන් ගත්ත නිසා. අනිත්‍ය සංකාර නිත්‍ය වසයෙන් ගත්ත නිසා. දුක්කු සංකාර සුකවසයෙන් ගත්ත නිසා. එතකොට විපරිනාමෝ සංස්කාර විපරිනාමීය දෙයක් මයි කියල ශ්‍රාවකයක් දකිනවා. එතකොට මේ සංස්කාර ලැස්කරන ස්වභභාවය කියන්නේ. අරබුදයක් මයි නිදානට්ටෝ. මේක හේතුවකින් ගැඹුරෙන් හදිච්ච දෙයක් මයි සංයෝගට්ටන්, මේ සංස්කාර කියයන්නේ සංසාරයට බැඳලා ඇදදලා ගැටගහලා තියෙන දෙයක් මයි සෙක්කුවක් වටේ හරියට හර්කි කැරකෙන වගේ සංකාරයන් නිත්‍ය සුකාත්මසෙන් ගත්ත නිසාත මයි මේ සසර කැරකි 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 ඉඩ වනේ පලිබෝදට්ටන් බාධ පමුවන දෙයක් අවබෝධයට බාධාවක්ම පමණුවන දෙයක් මයි කියලා ඒ ස්්‍රාවකයට පින්වත්නී දුකද දුක්ක සමුදයද මේ විදිහට පේන්න පටන් ගන්නවා. පේන්ඩ පටන් ගන්නකොට ඒතන් පස්සම් භික්කවේ ඒ විදියට ප්‍රඥාවෙන් තමයි දැක්කේ ඒ නෙ දකිමේ කියන ධම්ම විහාරී භාවය සමට යබාන කියන්නේ ධර්ම සජායන කර මොකක්කත් නෑ. හැබැයි පරි්‍යාපතිය තියෙනවා පරිියාප් බහල විරණන මොකක්ත් කරව ධර්ම ග ගන්න ඇතුව ධර්මේ දවුණු කනවා කියන එක කවදාවත් වෙන් ඇමකො මේක තම තමන්ගේ සොකය සන්තාන උපදිනි කන්නම මේ භගුදු හස හිතෙවූ පන්ධර්මය මේක ඒ අපි අහලා දැනගන කියවලා හොඳට තේරුම්ගන්න අවශ්‍යයි. ති මේ විදියට දකිනකොට ඒවම් පත්සම්භික්කවේ සුතවාරයස අන්න එතන තමයි පින්වත්නී ස්ෘතවත් තාර්ය ශ්‍රාවක භාවයක් ගොඩනගෙන්නේ. ඒ ස්ෘතවත් තාාර්යශ්‍රාවක භාවයක් ගොඩනගෙනකොට යාට මොකක්ද වෙන්නේ තනින් පස්සේ. ඒ ශෘතවත් තාර්ය ශ්‍රාවක භාවය පදනම් කරගන එයාට පින්වත්නි මොකක්ද වෙන්නේ. ශෘතවත් ආර්ය ශ්‍රාවක භාවය පදනම් කරගෙන පින්වත්න සංකාරයේ සුපි නිබ්බින්දති. සංස්කාර ධරමයන් ගැන අවබහෝධයෙන්ම ආර්ය වූ කලකිරීමක් උපදිනවා. ඒ එහෙම වෙනකොට විරජ්ජති නොවැල්මක් කටගන්නවා. විමුක්චති මිදීමක් හැටගන්නවා. විමුක්තමිත ඥානන් හෝත ද නුවන හට ගන්නවා මිඳුණු බවට ඥානයේ ගොඩනගෙනවා. එතන කීනා ජාති ජාතිය ක්ෂේවෙලායන ොමොකද ජාතිය පිහිටන්ට තරං යා තුළ නැවත නැවත සංස්කර්ධර්මයන් හට ගැනීමක් සිද්ධ වෙන්නේ නෑ. එතන තමයි දුක නිමාවෙන්නේ. එහම අපට ඉතාම පැහැදිලි මේ දම්ම විහාරී භාවය කියන එක තමයි පුද්ගලයා තුළ මතුකර ගත යුත්තේ. එදා බුදුරජන් වස මතක් කරනවා පින්වත් මහනි නිතිකෝ බික්කු, දේසිතෝ මයා පරියත්ති බහුලෝ පින්වත් මහනිනි ආශ්‍රවයක් ක්ෂයවීම පිණිස අනුකම්පාවෙන් මම පරිියාප්ති බහුල භාවේගැෙන දේශනා කරලා ඉතියෙන්න්නේ. ඒවිතරක් ද ඒ විතරක් නෙමි ඒ වගේ මම ඉතාම කරුණාවෙන් ඔබට සජ්්‍යායන බහුලෝ භාවේගෙනක් කියලා තියෙනවා. පත්ති බහුලෝ භාවේ ගැත් කියලා තියෙනවා. විතක්ක බහුලෝ භාවේගෙනත් කියලා තියෙනවා. දම්ම විහා රීභාවය ගැත් කිය තියෙන. දැන් ඔබට යෙන්නේ මුකක්ද. යංකෝ භික්කවේ බික්කු සත්තාරා කරණියන් සාාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පකං උපාධාය, කතංචේතන් මයා ඒතානි බික්කු රුක්කමූල ගතාන ඒතානි සු්ඥාර ගතානී ආද වසින් පැහැදිලිවි නොමොකක්ද. දැන් පින්වත් මහනි මම හිතයිශී ඔබට මේ ධර්මය මතු කරලා තියෙන ශස්තෘූන් වහන්ස විදිට ඔබට අනුම්පාවන් කියලා තියෙන්නේ ඒ මයිසින් කළ යුතු දෙයක් විදිරමන් කරලා ඉවරයි ඒ ඉවරයිැ. දැන් ඔබට තියෙන්නේ අවබෝධය පිණස රුක්ෂ වනකට හරි කුටියකට හරි ිහින් දැහැන් වඩා අප්‍රමාදීව පසු තැවිල්ලකට පත් නොවී කොහෙහරි තැනකට වෙලා මේ දරමය දියුණු කරන්්ඩයි ඒකයි මගේ අනුශාසනාව කියලා මේ ධම්ම විහාර සූත්‍රය නිමාවෙනවා මං ඔබට ඉතාම කරුණාවෙන් කියන්නේ ධම්ම විහාරී ශ්‍රාවක භාවයට එකතුවෙද ඔබ හැමදිනාටම මේුසල් ධම්ම විහාරී භාවේ පිණිස මහෝපකාරි වේවා